महकन्ने वगाकटेतु सह काबनिक पोहर सपेयुम संबंधेन जनाधिपति कार्यालयदी विशेष साकच्छावक पवत्वुना प्रतिपत्त्यक वशेन रजे अपि करन्ने हरित कृषिकर्मांते पमन रासायनिक पोहर एक पुद्गलिक अंशयट बार देन्न ඕනෙකෙනෙකුට ඕන්න ගෙන්නලා ගොවියට අපිට ලබා දෙන්න පුළුවන්. ඒකේ available තියෙනවනේ. කාටවත් කියන්න බෑ මේක නැහැයි කියලා. හැබැයි මේ සහනාධාරය දෙන්නේ, බෙදලා දෙන්නේ, ප්‍රමුඛත්වය දෙන්නේ මේ කාබනික පොහොරවලට. කාබනික පොහොර නිෂ්පාදනය ඒතකොට ගොවියා ඉබේම ඒකට යනවා. ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ගොවියව දැනුවත් වෙලා නැහැ. ගොවියන්ට විශ්වාසයක් නැහැ මොකද්ද පොහොරේ යොදන්නේ කියලා. පොහොර බෙදන එක තාම සිද්ධ වෙලා නැහැ. හරි කාලයට ඝන පොහොර ටික ගියේ නැහැ. හරි කාලයට ලික්විඩ් එක ගියේ නැහැ. ඉතින් මේවා ගැන ප්‍රශ්න ඇති වෙච්ච හන්ද තමයි ඒගොල්ලෝ උද්ඝෝෂණය කරන්නේ. ගොවියන්ට විශ්වාසවන්තකම දීලා තියෙනවා නම් ඒ ගොවියෝ මේක දිගටම යයි. මේක මුලින්ම කරා නම් මේ ප්‍රශ්නේ වෙන්නේ නැහැ. කාබනික පොහොර නිෂ්පාදකයන්ට උන අවශ්‍යතාවය දුන්නේ නැහැ. මමම කීප වතාවක් කතා කරලා අන්තිම මොහොතේ තමයි ඒගොල්ලන්ට මුදල් ලබා දුන්නේ. ස්ට්‍රක්චර් එක තාම හැදිලා තියෙන්නේ. ඒකේ ඉන්නේ රසායනික සමාගම් හා සම්බන්ධ ඒක ප්‍රචලිත කරන අය. ලේකම්වරයා හරි පොහොර අධ්‍යක්ෂක හරි ඒ හැම කෙනෙක්ම ප්‍රතිපත්ති විරුද්ධ නම් එයාට එතනින් අයින් වෙලා යන්න ඕන. කරන්න පුළුවන් අයට දීලා. රජයක් හැටියට මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේම මම සඳහන් කරලා තියෙනවා හරිත කෘෂිකර්මාන්තයකට තමයි මම යන්නේ කියලා. ඉතින් ඒකටනේ මට ඡන්දෙ දුන්නේ. ඊළඟ කන්නේට ධම්මම ඉඳලා සූදානම් වෙන්න. ඒ කන්නේදිත් අපිට යම් කිසි ප්‍රමාණයක් බැරි ඒවා තියෙනවා නම් ඒකට උත්තරයක් දෙන්න ඕනනේ. මොකද්ද උත්තරේ කියන එකත් ඔයගොල්ලෝ සකස් කරගන්න ඕන. අර්ථපොල් වල නිලීරයක් එනවා ඒකට හැමෝම කියනවා විසඳුමක් වෙන එකක් නැහැයි කියලා. එහෙමනම් ඒ දිලීරනාශකයේ ගෙන්නන්න දෙන්න වෙනවා. ඒත් එක්කම යනවා මේකට අදාළව අපි දේශීය වශයෙන් උත් පරීක්ෂණ කරන්න වෙනවා. ඒකට මොකක් හරි සොලූෂන් එකක් තියෙනවා. ඒක පරීක්ෂණ කළා හොයාගත්තොත් ඒකට පුළුවන්. ඔය ග්‍රීන් හවුසස් වලට ඒකට එකක් නැහැයි කියලා. තවත් අය කියනවා මල් වලට මේවා මේ සුළු සුළු ප්‍රමාණයක්. ඒව තමයි හරියටම කෘෂි කර්මාන්ත අමාත්‍යාංශයේ පැහැදිලිවම හඳුනාගෙන නම් කළ යුතු දේවල්. අනේ ඒව වෙලා නැහැ තාම. සියලුම නිලධාරීන්ට මේක ගැන අවබෝධයක් දෙන්න. රසායනික පොහොර මාෆියාවක් තියෙනවා. ඒක ඒකත් එක්ක ෆයිට් කරගෙන තමයි ඉස්සරහට යන්න ඕනේ. ඉතින් ඒ කැපවීම නැත්තම් නිලධාරීන් අතර මේක කරන්න බෑ. මේ රැස්වීමක් තිබුණම ඒකට ඇවිල්ලා ගෙදර ගිහිල්ලා නිකන් ඉන්න නැතුව දිනපතා ඒ කළ යුතු දේවල් මොනවද කියලා දැන් මේ කාබනික පොහොර පිළිබඳව දැනුම තියෙන ඒ පිළිබඳව ආසාවක් තියෙන ඒගොල්ලෝ ගැන ફોකස් එකක් තියෙන ප්‍රායෝගිකව කරපුවා ඉන්නෝනේ. ඒගොල්ලන්ව ගෙනල්ලා දැනුවත් කරන්න ඕන හැම කෙනෙක්ම. දිවෙනේ සියලු පළාත්වල වී ඇතුළු සෙසු භෝග වගා කටයුතු පිළිබඳව ජනාධිපතිතුමා දිස්ත්‍රික් මට්ටමින් නිලධාරීන්ගෙන් කරුණු විමසුවා. අධික වර්ෂාව එළවලු ඇතුළු භෝග රැසක අස්වැන්න අඩුවීමට බලපෑවා. කාබනික පොහොර බෙදා හැරීමේදී සිදු වූ ප්‍රමාදය මහකන්නේ වගා කටයුතු වලට බලපෑම් එල්ල කළා. එහෙත් සමස්ත වගාපිම් වලින් 70%කට ආසන්න භූමියක වගා කටයුතු ආරම්භ කර ඇති බවයි නිලධාරීන් පැවසුවේ. අමාත්‍ය මහින්දානන්ද අලුත්ගම්ගේ රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.